ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩිකරුවකු සහ වෙඩිකරුවන්ව මෝටර් රථයෙන් රැගෙන පැමිණි රියතුරුපරයා පානදුර පිංවත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පලක් අසල රැඳී සිටින බවට පානදුර කොට්ටාශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පානදුර කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඊයේ රාත්‍රියේදී සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවට පත්ුනේ ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි වෙඩිකරුවන් දෙදෙනාගෙන් අයෙක් වන 32 වෘති සජිත් ශ්‍රියන්තද සිල්වා හෙවත් පොඩි බාලයා සහ වෙඩිකරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු වූ 29 වෘති මදුශංකද සිල්වා නොහොත් බහිරවයා නම් දෙදෙනයි. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ පොලිසිය මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග තමන්ට සැඟව සිටීමට තැනක් නොතිබූ බවයි. ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනකදී තමන් ඇතුළු පිරිස ඩුබායිහි සිටින පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණය මත අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට පැමිණි බවද ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා. එම නිවසට පැමිණි අයකු විසින් පසුදින උදෑසන ඝාතනය කළ යුතු පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වූ බවත් ඡායාරූපයේ සිටින පුද්ගලයා ක්ලබ් වසන්ත බවට එහිදී හඳුනා නොගත් බවත් ඔවුන් පවසා ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව KPI ලෙස සටහන් කරන ලද උණ්ඩ යෙදූ මැගසින් සහිත T56 ගිනි අවි දෙක වෙඩිකරුවන්ට ලබා දී ඔහු එම ස්ථානයෙන් පිටව ගිය බවට සැකකරුවන් පාපොච්චාරණය කර බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව පසුගිය ජූලි මාස 8 උදෑසන වෙඩිකරුවන් දෙදෙනා බහිරවයා නැමැත්තා සමගින් මෝටර් රථයකින් අතුරුගිරිය PT ටැටූ මධ්‍යස්ථානට ගොස් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී පළමුව ටැටූ මධ්‍යස්ථානට ඇතුළු වූ පොඩි බාලයා නැමැති වෙඩිකරු සිතා ඇත්තේ කේසු ජීවාගේ සැමියා ක්ලබ් වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයෙක් බවටයි. ඒ අනුව ඔහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කළ සැකකරු අනතුරු වසිය පළමු මැගසීනේ උණ්ඩ අවසන් වන තෙක් ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවට පොලිසිය පවසා තිබෙනවා. පසුව ඔහු පසුපස සිටි අනෙක් වෙඩිකරුද ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවයි ඔහු පවසා ඇත්තේ. අනතුරුව මෝටර් රථයෙන් පැමිණි වෑන් රථයකට නැග කඩවතට ගොස් ඒ සිට මාතර දක්වා බස් රථයකින් පලා ගොස් තිබෙනවා. මාතරදී ඔවුන් සතුව තිබූ ගිනිඅවි වෙනත් අයකු පැමිණ රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පසුව ඔවුන් කතරගම් ප්‍රදේශයේ සැඟව සිටියේදී ලොකු පැටි ඩුබයි සිට දුරකතනින් අමතා ඔවුන්ට සුබපතා තිබෙනවා. එමෙන්ම කතරගමදී ප්‍රවෘත්ති ප්‍රකාශ නැරඹීමේදී තමන් විසින් ඝාතනය කර ඇත්තේ ක්ලබ් වසන්ත නැමැත්තයි දැනගත් බවට ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා. ඝාතනය වෙනුවෙන් අවස්ථා කිහිපයකදී මොවුන්ට ₹100,000 පමණ මුදලක් ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පසුව පිරිස මාතරට පැමිණ වෙන් වී ගොස් ඇති අතර පොලිසිය මොවුන් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග නැවත එක් වී විවිධ ස්ථානවල සැඟව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. එහිදී තමන් දෙදෙනාට බස් නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ අමල් සිල්වා නැමැත්තාගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසද ඩුබයි සිට උපදෙස් ලැබුණු බවද මොවුන් පොලිසිය හමුවේ අනාවරණය කර තිබුණා. දින 20කට අධික කාලයක් ඔවුන් එහි රැඳී සිට ඇති අතර අමල් සිල්වා විසින් ඔවුන්ගේ භාවිතය සඳහා දුරකථනයක්ද ලබා දී තිබුණු බවට පොලිසිය පවසනවා. ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා බස්නාහිර දකුණ අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවට ගැනුණා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී පවස ඇත්තේ කංජපාණි ඉම්රාන් පැවසූ බව සඳහන් කරමින් ජූට් නමැත්තකු තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී පුද්ගලයන් දෙදෙනෙක්ව තමන් වෙත එවා ආරක්ෂාව සපයන ලෙස පැවසූ බවයි. සැකකරුවන් වැඩිදුරු විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාර දී ඇති අතර එහිදී සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනතුරුව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හා KPI ලෙස සටහන් කරන ලද T56 උණ්ඩ තොගයක් සොයා ගැනුණේ ඔවුන් ඝාතනයට පෙර නවාතැන්ගෙන සිටි අතුරුගිරිය නිවසේ සඟවා තිබියදී. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සිදු කෙරෙනවා. මේ අතර ක්ලබ් වසන්ත ඝාතනයට පසුගිය 22 ත්‍රස්ත මර්ධන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගත් වෙඩිකරුගෙන් ප්‍රශ්න කිරීමවලදී ඔහු වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබුණා. ඔහු පවසා ඇත්තේ මාකඳුරේ මදුෂ් ඩුබයිහි පැවැත්වූ සාදයකට ක්ලබ් වසන්තට ආරාධනා කර තිබූ අතර ඔහු ඊට නොගොස් ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත ඔත්තු ලබා දීම හේතුවෙන් ලොකු පැටිගේ අනුදැනුම මත මෙම ඝාතනය සිදු කළ බවයි.
පසුගිය 7 මස 8 වෙනිදා අතුරුගේ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු වුණා. තරා විදිහක මේ සැලුන් එකක් තුළ, අලුතින් ආරම්භ කරන සැලුන් එකක් තුළට වෙඩිකරුවන් දෙදෙනෙක් ඇතුළු වෙලා වෙඩිතැබීමක් කළා. මනුෂ්‍ය ඝාතනයක් සිදු වුණා. මේ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය, ඒ වගේම බස්නාහිර පළාත්, දකුණු අපරාධ කොට්ටාශය ඇතුළු නිලධාරීන් කණ්ඩායම් කීපයක් විමර්ශන පැවැත්වුවා. මේ වන විට මේ විමර්ශන පවත්වලා මීට අදාළ සැකකරුවන් 17 දෙනෙක් පමණ අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ සැකකරුවන් 17 දෙනා ඇතුළත මේ වන විට මේ වෙඩිකරුවන් දෙදෙනාත් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. උන් අත්අඩංගුවට පත් වුණා පසුගිය දිනක. දෙදෙනෙක් 30 දෙනෙක් අත්අඩංගුවට පත් වුණා දෙහිවල කවුඩාන් ප්‍රදේශයේදී. එක් වෙඩිකරුවෙක්, ඒ වගේම මේ මනුෂ්‍ය ඝාතනය සංවිධානය කරන ලද පුද්ගලයා, මූලිකවම ශ්‍රී ලංකාව තුළ මේ කාරණය සංවිධානය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසූ පුද්ගලයා, ඒ වගේම ඒ සැකකරුවන් දෙදෙනාට ආරක්ෂාව සපයමින් එම අවස්ථාවේ කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඊයේ දින සවස තවත් එක් වෙඩිකරුවෙක් අත්අඩංගුවට ගැනෙනවා. ඊයේ දින සවස ඒ පානදුර පින්වත ප්‍රදේශයේදී ඒ වෙඩිකරුවොත්, ඒ වගේම මේ වෙඩි තැබීම සඳහා පැමිණෙන කාරතේ පැමිණෙන රියදුරා, කාරතේ ධාවනය කරමින් පැමිණ රියදුරත් ඊයේ දිනේදී අත්අඩංගුවට ගත්තා. මේ වන විට මේ 17 දෙනා සම්බන්ධයෙන් විශේෂයෙන්ම විමර්ශන කටයුතු පවත්වන අතුරුගිරිය පොලිස් ස්ථානය, ඊට අමතරව බස් රථ එකක්, ඒ කියන්නේ මේ වෙඩි තැබීමෙන් පසු බස් රථයකින් තමයි මේ සැකකරුවන් ප්‍රවාහනය කරලා තියෙන්නේ. ඒ බස් රථය අත්අඩංගුවට ගත්තා, හිරියුදුර අත්අඩංගුවට ගත්තා, ඒ වගේ වෙඩි තැබීම පැමිණීම සඳහා පැමිණි කාර් රථය අත්අඩංගුවට ගත්තා, වෑන් රථය අත්අඩංගුවට ගත්තා. ඒ සැකකරුවන් ප්‍රවාහනය කරපු, ඒ වගේම T56 ගිනි අවියක්, ඊට අදාළ උණ්ඩ ගැප් සහ ජීබවුන්ඩ් 177ක් කවුඩාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් භාරයේ තිබිලා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම සයනයිඩ් ඩයි සැක කළ හැකි සයනයිඩ් කරලක් අත්අඩංගුවට පත් වෙනවා උන් භාරයේ තිබිලා. ඒ වගේම ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරුවන් භාරයේ තිබිලා ඔවුන්ගේ සොයාගැනු ලබනවා ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ ඒ වගේම KPI යනුවෙන් සඳහන් කරන ලද ජීවවුණ්ඩ 15ක්. මේ අනුව එක කාන්තාවක් සහ සැකකරුවන් 16 දෙනෙක් මේ වන විට මේ විමර්ශනයට අදාළව අත්අඩංගුවට පත් වෙලා තිනවා. ඒ කියන්නේ මේ වන විට සියලුම ප්‍රධාන සැකකරුවන් සියලුම දෙනා පහේ අත්අඩංගුවට පත් වෙලා අවසන්. තවදුරටත් මේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වන කීප දෙනෙක් පමණක්, ඒ කියන්නේ මේ කාරණයට යම් ආකාරයකට ආධාර අනුබල දුන් පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගැනීමට තිබෙන බව තමයි විමර්ශන නිලධාරීන් සඳහන් කරේ. නමුත් මේ විමර්ශනය සමස්තයක් විදිහට සැලකුවොත් 95%කටත් වැඩි ප්‍රමාණයකින් විමර්ශන කටයුතු අවසන් වෙලා තියෙන්නේ. දැනට මේ විශේෂයෙන් මේ වෙඩිකරුවන් සම්බන්ධයෙන් හඳවා ගැනීමේ නියෝග ලබාගෙන විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒට හේතුව තමයි විදේශීය මැදිහත්වීමක් මේ සඳහා නිරීක්ෂණය වෙනවා. විදේශීයව මද්‍රව්‍ය ජාලය, ඒ වගේම අපි විශ්වාස කරනවා සමාජක්‍රමයේ මද්‍රව්‍ය ජාලයේ එදලෙන්නේ විදේශීය පුද්ගලයෝ ජාත්‍යන්තර වශයෙන් තියෙන ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධ සම්බන්ධතා පවත්වන්නට හැකි, ඔවුන්ගෙන් අවියාවුද ලබා ගන්නට පුළුවන්, ඔවුන්ට යම් යම් දේවල් අලෙවි කළා, ඔවුන් යම් කිසි ආකාරයට ගිනි අවි පමණක් නෙවෙයි මද්දව පමා ඔවුන් සමග හුවමාරු කරගන්නවා වෙන්නට පුළුවන්. මේ සම්බන්ධව තවදුරටත් විමර්ශනය කළ යුතු වෙනවා. ඒ නිසා මේ රඳවා ගැනීමේ නියෝග ලබාගෙන එක්වෙඩිකරුවෙක් සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන සසමදන හා විමර්ශන කොට්ටාශය යටතේ රඳවාගෙන විමර්ශනය කරනවා. ඒ වගේම අනෙක් වෙඩිකරු සහ මේ කාරතේ රියදුරු මේ වන විට අතුරුගිරිය පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම කරනු ලබනවා අදාළ අනාවරණය කර ගැනීම සඳහා. ඒ වගේම අද දින දහවල් අත්අඩංගුවට ගත්තා ඊයේ දින වෙඩිකරු සහ මේ කාරතේ පදවන ලද රියදුරාට නවතන් සැපයූ හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙක්, ඔහු මන්ත්‍රීවරයෙක් වශයෙන් මීට පෙර අවස්ථාවලදී කටයුතු කළා තිනු. ඔහුත් පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ නිවසේ මේ සැකකරුවන් දින 20කට අධික කාලයක් සංගවාගෙන සිටි බවට තමයි අනාවරණය වෙලා තියෙන්නේ. දැනට මේ සැකකරුවන්ට නවතැන් දීම, ඔවුන්ට අවශ්‍ය රැකවරණය දීම කියන චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත්තා. තවදුරටත් ඒ සම්බන්ධවත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අතුරුගිරියේ වෙඩි තැබීම සිද්ධිය සම්බන්ධයෙන් මේ මූලිකවම මේ විමර්ශන කටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කරලා තියෙන නිසා තමයි මේ පැහැදිලි කිරීම කරේ. පොලිස් නිලධාරීන් ඒ සිදුවූ දින සිට නොකඩවා කරන ලද විමර්ශන ප්‍රතිඵලයක් විදිහට මේ විමර්ශන කටයුතු තම සාර්ථකත්වයක් දක්වා පැමිණ තිබෙනවා මේ වන විට.